අපි දන්නවා රජයක් කරගෙන යනකොට රජයට ආදායම් මාර්ග වශයෙන් මේ සුරාබදු අතිශය වැදගත් වෙනවා. අපි මේ පෝට් සිටිය ආරම්භ කරේ විකල්ප ආදායම් මාර්ගයක් විදිහට. ඇත්තම රටේ අලුත් ආදායම් මාර්ග ඒ ප්‍රවේශ දොරටු විශේෂයෙන්ම පුළුල් කළ යුතුයි. මොකද රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බුදයක ඉන්න වෙලාවක එය අවශ්‍යම දෙයක්. නමුත් ගරු සභාපතිතුමනි, අප කිව යුතු වෙනවා මේ පහුගිය කාලේ මේ සුරාබදු නැතිනම් මේ සුරාබදු හා සම්බන්ධ සුරා සැල් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබා දීමේ කියන ක්‍රියාවලිය කළේ රජයට විශේෂම ආදායම් ලබා ගැනීම පිණිසද? එසේත් නැතිනම් රජයේ ස්ථාවරත්වයේ නැතිනම් ආණ්ඩුවේ අර කලින් හිටපු 134 ප්‍රමාණය තවදුරටත් තබාගෙන යෑමේ අරමුණෙන් වරදාන වරප්‍රසාදයක් විදිහටද සුරාබදු බලපත්‍ර දුන්නේ කියන එක පිළිබඳව දැවැන්ත රට තුළ සාකච්ඡාවක් තියෙනවා. මෙරටේ මහජනයා අද වෙනකොට ජනාධිපතිවරණයක ඔන්න මෙන්න කඩේමට සීමාවට ඇවිල්ලා තියෙනවා. එබඳු වෙලාවක මේ රටේ මහජනතාවගේ ජනතා වරමක් ඉල්ලන කණ්ඩායමක් විපක්ෂයේ පැත්තෙන් සමහර මන්ත්‍රීවරු තමන් වෙත දිනා ගැනීම වෙනුවෙන් මේ සුරාබදු බලපත්‍ර දුන්නා කියන එක පිළිබඳව බරපතල සැකයක් තියෙනවා. සුරාබදු බලපත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් ලබා දීම හරහා ආණ්ඩුව මම විශ්වාස කරන කරේ අතිශය නිර්ලජ්ජිත පූදු පූර්වාදර්ශයක් තමයි මේ දීලා තියෙන්නේ. අපි දන්නවා පෞගේදා දයාසිරි ජයසේකර මැතිතුමා අර කුරුණෑගල රැළියකදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරා අපි ජීවත් වන මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු ගණනාවක් මේ ආණ්ඩුව පැත්තේ ඉඳගෙනත් ඒ වගේම ආණ්ඩුව පැත්තට ගියෙත් මේ සුරාබදු එහෙම නැත්නම් මේ සුරා බලපත්‍ර ලබාගෙන කියන එක පිළිබඳව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා. අපි කියනවා අනාගතයේ 21 වෙනිදා පස්සේ එළඹෙන ආණ්ඩුවක් විශේෂයෙන්ම මේ සුරාබදු බලපත්‍ර හරහා සිදුවලා තිබෙන දැවැන්ත ජාවාරම එළිදරව් කරගත යුතුයි කියලා අපි පැහැදිලිවම කියනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, අප පැහැදිලිවම කියන්නට ඕනේ මේ වෙලාවේදී මේ ආණ්ඩුව ආදායම් සොයන මුවාවෙන්ද මේ කටයුතු කරන්නේ? සුරාබදු බලපත්‍ර දීම වෙන්න පුළුවන්, නැත්නම් පෝට් සිටිය අලුත් ආයෝජනයක් ගෙනෙම වෙන්න පුළුවන්. මේ සියල්ල හරහා කරලා තිබෙන්නේ මේ රටේ ආදායම් මාර්ග පුළුල් කරගන්න වඩා කරලා තිබෙන්නේ ගජමිතුරන්ට තමන්ගේ ධනෙ නෙවෙයි මහබාණ්ඩාගර දුක් විඳින මිනිසුන්ගේ බදු සල්ලි මෙන්න මේ ලබා දීම තමයි මේ දිගින් දිගටම කරන්නේ. මම ඔබතුමාට කියනවා අපි ඊයේ අර ෆෙඩ්රිසිලෝන අයිඩ්‍රොප් එක දාලා ඇස් අන්ධ වෙච්ච 70කට අධික ප්‍රමාණයක් මෙරටේ අද දුක් විඳිනවා. දැස පෙනෙන ලෝකේ පෙනෙන මේ මිනිසුන්ගේ ලෝකේ අහිමි කළා දූෂිත විදියට ඒ අයිඩ්‍රොප් එක දාලා බාල ඖෂධ ගෙනල්ලා අද වෙනකොට මේ මිනිසුන්ගේ ලෝකේ බලන්න අවකාශ නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි කොළඹ දිසාධිකරණේ නඩු පැරුවා පහුගිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ලටත් ඒ වගේම පහුගිය ආණ්ඩුවේ සෞඛ්‍ය බලධාරීන්ටත් එරෙහිව අපි කියනවා මේ අසාධාරණ දූෂිත ක්‍රියාවලිය නිසා අද පවුල් ජීවිත 70කට ප්‍රමාණයක් මහමගට වැටලා දිනවා. තව වෙනකන් ඒ ඇස් අන්ධ කරපු මිනිස්සුන්ට අඩු ගානේ කණ්ණාඩියක් එහෙම නැත්තම් කිසියම් වන්දියක් ලබා දීමටවත් ආණ්ඩුව ක්‍රියා කරේ නැහැ. මේකයි ඇත්ත தත්ත්වේ. මම කියනවා සභාපතිතුමනි, ඒ විතරක් නෙවෙයි මේ ලබා ගන්න සල්ලි මොනවද වීදම් කරන්නේ? අර පහුගිය දවසක හරින් ප්‍රනන්දු මනුෂ්‍ය නානායකකාරලා මේ පාර්ලිමේන්තුවෙන් උසාවි හරහා ඉවත් කරා. ඉවත් කළේ නැතිනම් මේක මූණට මූණ තියලා අපිට කතා කරන්න තිබ්බා. මොකද්ද මනුෂ්‍ය නානායකකාරයි හරින් ප්‍රනන්දුයි පහුගිය කාලේ කරේ? මම ඉතා පැහැදිලිව කිව්වා ගරු සභාපතිතුමනි, ඉතාම පැහැදිලිව මම කිව්වා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට ගිහිල්ලා කිව්වා හරින් ප්‍රනන්දු ස්මාර්ට් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් පටන් ගත්තා. මොකද්ද වැඩසටහන? අර ජනාධිපතිවරයා අතිරේක වියදමක් වශයෙන් පරිපූර්ණක වියදමක් වශයෙන් රුපියල් කෝටි 875ක් ජනාධිපතිවරයා වෙන් කරගත්තා. ඒ වෙන් කරගෙන හරින් ප්‍රනන්දුගේ අමාත්‍යාංශයට රුපියල් ලක්ෂ 8000ක් වෙන් කරලා දුන්නා. මොකද්ද මෙයා මේකෙදි කරේ? මෙයා කරේ ගරු සභාපතිතුමනි, මෙන්න මේ වගේ දේවල් තමයි මෙයා කරේ. පහුගිය අප්‍රේල් 2024 අප්‍රේල් අවුරුදු උත්සවපත්තන් රුපියල් ලක්ෂ 200යි 2024 මැයි වෙසක් උත්සවයට රුපියල් ලක්ෂ 450යි මහ
හරගම වෙසක් කලාප රුපියල් ලක්ෂ සීයයි. අම්පාර පොසොන් කලාපේ විසියෙක් වනද තොරණට විතරක් රුපියල් ලක්ෂ අනුවයි. දහට සන්නිය එක්කට රුපියල් ලක්ෂ දොළහගානේ දිවයින පුරා ස්මාර්ට් චූත් නයිට් කියලා මෙ සංගීත ප්‍රසංග පවත්වාගෙන යනවා. වේදිකාවට ලක්ෂ අසූවයි, සංගීත කන්දප ලක්ෂ විසිපහයි, කලාකරුවන්ට ලක්ෂ හතලිහයි. බලන්ඩ බලන්ඩ සභාපතුමනි ලක්ෂ එකසිය පනක් මෙයා වියදංගර සංගීත ප්‍රසංගවලට එදා නෙළුම් කුළුණ ළඟට ගෙනවා. නෙළුම් කුළුණ ළඟට ගෙනල්ලා එතන අරක්කු, ඒ වගේම බියර්, ඒ වගේම තමයි මත්පැන් එතන අලෙවි කරන්න සැලැස්සුවා. තරුණ සේවා සභාවේ ළමයි දේව කරන්න පුළුවන්ද? සමහර ඇමතිලා කොකේන් ගහන බව අපි දන්නවා. හරියට අපි කියනවා තමුන්නාසට කොකේන් ගහන්න නෙවෙයි, මෙලට තරුණ ජනයාගේ දුප්පත් මිනිසුන්ගේ මුදල් බදු මුදල් ඔම මෙහෙම වියදම් කරන්න දෙන්න බෑ. අපි කියනවා අද දෙවේලක් කණ්ඩ බැරි පවුල් ඉන්නවා ලක්ෂ 50ක් කොකේන් ගහන්න ඇමතිලට ජවුසන් නටන්න ඇමතිලට මේ විදිහට මුදල් කාබාසිනියක් කරන්න දෙන්න බෑ. හරියට අපි කියනවා එළියේ ඉඳන් පුළුවන් නම් මේ වගේ තරුණ ජනයා මත්ද්‍රව්‍ය වලට යොමු කරපු තමුන්නාසේ කතා කරන්න මං කියලා කියනවා. ඒ වගේම මම මේ රටේ කලාකාරයන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ ස්මාර්ට් ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වලට ගියපු කලාකාරවන්ට අපි කියනවා අගෞරවෙත් නෙමෙයි කියන්නේ සන්තුෂ් බාධ්‍ය කියලා කියන්නේ අපි ආදරය දිනාගත්ත කලාකරුවෝ. ඔවුන් අපි ගරු කරනවා. ඉරාජ්ලට අපි සංගීතය වෙනුවෙන් යමක් කරා නම් අපි ගරු කරනවා. ඒ වගේම චාල්ස් තෝමස් පියතුමාට අපි ගරු කරනවා. හැබැයි තමුන්නාසලා මේ ඇමතිලගේ මේ ඇමතිලගෙන් මුදල් අරන් දිනවා මේකේ ලක්ෂ 15ක් සමහර පැයක දේශනයකට. මේවා මේ හිඟාගත්ත අර තරුණයන්ගෙන් හිඟාගත්ත මුදල්, මෙරටේ දුක් විඳින මිනිස්සුගේ මුදල්, බදු මුදල්, කරුණා කරලා මේ කලාකරුන් ඉල්ලීමක් කරනවා. ජාතිය වෙනුවෙන් මුරණ්ඩු මුග්ද ඇමතිවරු මේ විදියට තමන්ට මුදල් දීලා තියෙනවා, ගෙවීම් කරලා තියෙනවා. මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා මේ ගෙවීම් වවුචර් කරුණා කරලා බඩගින්නේ දෙවියලේ කණ්ඩ බැරි මිනිස් වෙනුවෙන් මං ඉල්ලීමක් කරනවා. ඔය ගත්ත මුදල් නැවත ජාතිය සතුකරන්න, නැවත ඒවා ආණ්ඩුවට ලබා දෙන්න. සමහර කලාකාරයන්ගේ මම නම කියන්නේ මම මේ අගෞරවෙත් නෙවෙයි ඒ කලාකරුවන්ට නම මෙතන මතක් කරන එක සාධාරණ නෑ කියලා මගේ හදවත මට කියනවා. නමුත් රටේ බඩගින්න ඉන්න මිනිස් වෙනුවෙන් කියනවා තෝමස් පියතුමනි කලාකරුවනි ඔබලා දස ලක්ෂ ගණන් වලින් මුදල් අරන් තියනවා මේ තරුණ සේවා සභාවේ සංගීත ප්‍රසංග හරහා. තරුණ සේවා සභාපතිටයි ඒ හිටපු ඇමතිටයි මුරණ්ඩු විදිහට දෙන්න දෙපැත්තට තමන්ගේ එන්ටර්ටේන්මන්ට් සමාගම්කට තමයි මුදල් වියදම් කරේ. මේ කලාකාරයොන්ට කියනවා කරුණා කරලා ගත්ත මුදල් නැවත ජාතිය සතු කරන්න. රුපියල් ලක්ෂ 15ක පැයක දේශනය මොන තරම් වටිනවද? ඒ වටිනාකමෙන් මේ රටේ අර්බුදය වැඩි වෙනව නම් ඔබතුමන්ලා කරලා තියෙනෙත් වරදක්. හිතුවක්කාර ඇමතිලා මේ කරන ජාවාරමේ කොටස්කාර වෙන්න එපා. ආදරෙන් ඉල්ලනවා නැවතේ ලබාගත්ත මුදල් නැවත ගෙවීම කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. එහෙම නැත්තම් ඔබතුමාලා මේ අර්බුදයට වැටිච්ච රටේ ඒ අර්බුදේ මඩගොඩේ මේ බොර වතුරේ තමුන්නාසෙලා මාළු බානවද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ස්තුතියි ඔබතුමාට. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.